नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। येहि केचि भिक्खवे अतीतमद्धानं कुलपुन्ता सम्मा अघारसमा अनगारियं पम्बजिंसु सम्भेते चतुर्णं अर्यसञ्चानं येहि पिकेचि भिक्खवे अनागतमद्धानं कुलपुन्ता सम्मा अघारसमा अनगारियं येहि पिकेचि भिक्खवे एतरहि कुलपुन्ता सम्मा अघारसमा अनगारियं पम्भजन्ति सम्यादृष्टिक कारुणिक पिंगवत्नी अपे दुबई लंकाराम भावना मध्यस्थानी हा ज्ञानाराम भावना मध्यस्थान्यानी प्रधान अनुशासक अपे अति पूजनीय मिरहावत्ते पंजासिरी महास्वामीन वहन्से किं अवसराई सद्धावंत गुणगरुक पिंवत्नी पिलिवलिं भवत्वागिनेन महानुभव संपन्न आनिसंस विपाकवार अपे जीवितेट एकतु करला दिन वटिना दहं परियायक දැනගෙන ගන්නට මේ පින්වත් අපි හැමදෙනාම දැන් සෝදානම් වෙන්නේ පසුගිය ආරම්භක දේශනාවේදී මම මේ පින්වත් හැමදෙනාන්ටම මතක් කළා මහා සතිපට්ඨාන සූත්‍රයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ රහත් වෙන්න කමඨහං 21ක් අපට දේශනා කළා ඒ කමඨහන් 21 අතර 21 වැනි අවසාන කමඨහන තමයි ආර්ය සත්‍ය සම්මර්ෂණ කරන ධම්මානුපස්සනා විදර්ශනා මහා කමඨහන ඒ 21 වැනි කමඨහන තමයි අපේ මේ දේශනාවට මාතෘකාව උනේ අපි මේ දේශනාව පුරාවටම සාකච්ඡා කරන්නේ දැනගෙන ගන්න චතුරාර්ය සත්‍ය ධර්ම සම්මර්ෂණය කරලා ධම්මානුපස්සනා විදර්ශනාව වඩලා රහත් වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආර්ය සත්‍ය පරම ගම්භීරයි බොහෝම දුකසේ උන්වහන්සේ අවබෝධ කරගෙන මේක තුන් ලෝකයට දේශනා කොට වදාලා ඉතින් අපිත් බොහෝම ගෞරවයෙන් යුතුව මේ උතුම් ධර්ම දේශනාව ඒ වගේම මේ උතුම් ආර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්ට ඕනේ අපි හැම දිනාටම සසරින් ගැලවෙන්න තියෙන එකම මඟ එකම ක්‍රම උපාය මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමම නිසා යම්සේ නිවන වටිනවද එපමණම මේ ආර්ය සත්‍ය ධර්මයන් වටිනවා සංසාර දුකින් ගැලවීම යම්සේ වටිනවද එපමණම මේ ආර්ය සත්‍ය ධර්මයන් වටිනවා
එනිසා ජීවිතේ මේ ආර්ය සත්‍ය ධර්මයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ ගෞරව කළ යුතු ධර්මතාවයක් තවත් නැහැ. එනිසා තමන්ගේ උපරිම ගෞරවය ආදරය සද්ධාව මේ ධර්මය කෙරෙහි යොමු කරවලා මේ ධර්ම පරයය අපි ඉගෙන ගන්න ඕනේ. පින්වත්නි අපි පහුගිය දේශනාවෙදී දැනගත්ත තැනක් තියෙනවා. මම එතනින් අද මේ දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාව, මේ ආර්ය සත්‍ය ධර්ම දේශනාව, මේ කමඨහන, මේ විදර්ශනා කමඨහන උග්ගහ පරිමුච්ඡා සවන ධාරණ සම්මසන කියන ආකාර පහකින් ඉගෙන ගන්න ඕනේ කියලා අපි මතක් කළා. ඒ වගේම තමයි මේක ධර්ම ස්වરૂපයෙන් දැන ඉගෙන ගන්න ඕනේ, අර්ථ වශයෙන් දැන ඉගෙන ගන්න ඕනේ. ඊළඟට මේක මනසිකාර කරලා විදර්ශනා කරලා අරිහත්වයට දක්වාම යන භාවනා මාර්ගය ප්‍රායෝගිකව අපි දැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ පිළිවෙලට තමයි අපේ මේ දේශනා මාලාව දේශනා වෙන්නේ. අපි දැන් ඉස්සනෝම ඉගෙන ගන්න හදන්නේ මේ ආර්ය සත්‍ය ධර්මයේ ධර්ම වශයෙන්. දෙවනුව තමයි අපි අර්ථ වශයෙන් මනසිකාර කරන්නේ. තුන්වෙනුව තමයි මේ ධර්මයේ සියලු සැක තැන් සිදහැරගෙන මේ ධර්මයේ ගැන ඥානීය දියුණු කරගෙන විදර්ශනා භාවනාව කරන්නේ කොහොමද කියන කාරණාව ඉගෙන ගන්න. පින්වත්නි මේ මාතෘකා කොට වදාළ සූත්‍ර පාඨය අද මේ දෙවැනි දේශනාව දෙවැනි දිනය සඳහා මේ මාතෘකා කොට වදාළ සූත්‍ර පාඨය දේශනා කළේ භික්ෂුන් වහන්සේලා උදෙසා. පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන ඥානය කාට හරි ලැබුණොත් ඊට වඩා උතුම් දෙයක්, ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්, ඊට වඩා ලාභයක් මේ ලෝකෙ කොතනකවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ, ඒ වගේම උන්වහන්සේ පිරිනිවියට පස්සේ ඊට සමීප කාලයේදී බොහෝ මිනිස්සයෝ, බොහෝ දෙවියෝ, ඒ වගේම ගිහි පැවිදි උදවිය මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සාත්‍ය සුන්දර අජරාමර අමා මහ නිවනටපත් වෙලා මේ සංසාර දුක් ගිනි නිවා ගත්තා. ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඒ බුද්ධ කාලයේ ඊට සමීප කාලවලත් බොහෝ දෙනා තම තමන්ට උරුමව තිබු මහා ධනස්කන්ධයන් අතහැර දාලා තමන් පණවාගේ ආදරේ කරන අබුදරුවෝ අතහැර දාලා මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇවිල්ලා මහණ වුණා. සමහර අය සිටු සැප සම්පත් අතහැර දාලා, රජ සැප සම්පත් අතහැර දාලා, ලොකු කුඩා මහා ධනස්කන්ධයන් අතහැර දාලා, ඥාති හිතවතුන් අතහැර දාලා, මව්පියවරු අතහැර දාලා ඒ හැම දෙනා මේ බුදුසසුනේ ඇවිල්ලා මහණ වෙලා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන දුකින් මිදුණා. හැබැයි පින්වත්නි ටිකෙන් ටික කාලය ගත වෙලා මේ අවුරුදු 2500 ගානකට ආවට පස්සේ මේ කාලේ වසන ගිහි පැවිදි හැම දෙනාම මෝහයෙන් මුලා වෙලා, ඒ වගේම ලාමක ආසාවන්ගෙන් වහ වැටිලා, තෘෂ්ණාවට වහල් වෙලා, එක එක්කෙනා පරයාගෙන එක එක්කෙනා පොහොසත් වෙන්න, කීර්ති ප්‍රශංසා ඇති කරගන්න, උගත්කම් ඇති කරගන්න, ධනය හරි හම්බු කරන්න, මාන්නය ඇති කරගන්න, මහත් වූ සටනක, මහත් වූ උත්සාහයක යෙදෙන බවක් මිසක මේ පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම ගැන අඩුම තරමේ සිහිනෙන්වත් හිතන්නේ නැහැ. පින්වත්නි මේක බොහෝම සෝචනීය අවස්ථාවක්. අපි හැම දෙනාම ඉමක් කොනක් නොපෙනෙන සසරක ඉන්නේ.
ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ බුදුසසුන මුණ ගැහුණු වෙලාවේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒක මහ පුදුම අවාසනාවක් ඇත්තටම ගිහි පිරිස කෙසේ වෙතත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහන වෙලා ඉන්න පැවිදි පිරිස අනිවාර්යයෙන්ම සර්වඥ ශාසනයෙන් ලබාගත යුතු නියම ප්‍රයෝජනය ලබා ගන්නට නම් තම තමන්ගේ පැවිද්ද අර්ථවත් කර ගන්නට නම් ඒක හිස් නොවන්නට නම් අනිවාර්යයෙන්ම මේ සතරක් වූ ආරි සත්‍ය ධර්ම දැන ඉගෙනගෙන මේ ධර්මයන් කෙරෙහි ඥානය දියුණු කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්නට මහත් උත්සාහයක කැපකිරීමක නිරත වෙන්න ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මහන වීමේ මූලික පරමාර්ථයත් මේ උතුම් ආර්ය සත්‍ය ධර්ම හතර අවබෝධ කරගෙන දුකින් මිදෙන එක. එනිසයි සම්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්ති අනුකම්පං උපාදාය කියලා භික්ෂුන් වහන්සේලා මහණ වෙන වෙලාවේ ආචාර්ය උපාධ්‍යන් වහන්සේලාගෙන් පැවිද්ද ඉල්වන්නේ ස්වාමීනි මේ සකල විද දුක්ගිනි කඳුවලින් අත මිදිලා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කසාවත් මට දීලා මහන කරනසේක්වා කියලා තමයි පැවිද්ද ඉල්ලුවේ. ඉතින් ඒ නිසා මේ පැවිදි වීමේ තියෙන මූලිකම පරමාර්ථය තමයි උතුම් ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙන එක. බුදුරජාණන් වහන්සේ නිසයි මම මාතෘකා කරගන්නට යෙදුණු සූත්‍ර පාඨය දේශනා කොට වදාළේ යේහි කේචි භික්කවේ අතීත මද්ධානම් කුල පුත්තා මහණනි අනාගතේ අතීතේ යම්තා කුල පුත්‍රයෝ සම්මා අදාරස්මා අනගාරියම් පබ්බජින්සු මනා කොට මේ ගිහි ජීවිතේ අතහැර දාලා මේ අනගාරික වූ සම්මා සම්බුද්ධ ශාසනයේ මහණ වුණා නම් සබ්බේතේ චතුන්නම් අරිය සත්‍යානම් යථා භූතං අභිසමයාය ඒ හැම දෙනාම මහණ උනේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්ම තත්ත්ව පරිදි අවබෝධ කර ගැනීම පිණිසමයි. යේහි පිකේචි භික්කවේ අනාගත මද්ධානම් කුල පුත්තා මහණනි මගේ සම්බුද්ධ ශාසනයේ අනාගතේ යම් තාක් කුල පුත්‍රයෝ ගිහි ගෙයින් මනා කොටනික් මිලා මේ අනගාරික සම්බුද්ධ ශාසනයේ පබ්බ නිස්සන්ති පැවිදි වෙනවා නම් සබ්බේතේ ඒ හැම දෙනාම චතුන්නම් අරිය සත්‍යානම් යථා භූතං අභිසමයාය මේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්ම තත්ත්ව පරිදි අවබෝධ කර ගැනීම පිණිසමයි මේ බුදු සසුනේ මහන වෙන්නේ. යේහි පිකේචි භික්කවේ ඒතරහි කුල පුත්තා සම්මාගාරස්මානගාරියම් පබ්බජන්ති මහණනි දැන් වනාහි මේ කුල පුත්‍රයෝ මේ බුදු සසුනේ මහන වෙනවා නම් ගිහි ගෙයින් නික්මිලා ඒ හැම දෙනාම මේ බුදු සසුනේ මහන වෙන්නේ චතුන්නම් අරිය සත්‍යානම් යථා භූතං අභිසමයාය සතරක් වූ ආර්ය සත්‍ය ධර්මය තත්ත්ව පරිදි අවබෝධ කරගෙන දුකින් මිදෙන්නට කියන එක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨයේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කොට වදාලා. ඉතින් එතකොට පින්වත්නි භික්ෂුන් වහන්සේලා වගේම ගිහි පැවිදි හැම දෙනාටම මේ සංසාර දුක පොදුයි. භික්ෂුන් වහන්සේලාට විතරක් සසර දුක තියෙනවා නෙවෙයි මේ ගිහි පින්වත් උපාසක උපාසිකාවන් ඇතුළු මේ මුළු ලෝක සත්වයාටම මේ සංසාර දුක තියෙනවා. හැමෝම සසරක ඉන්නේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානම අරමුණ මේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන දුකින් මිදීම වගේම
ඔබ අපි හැම දෙනාගේම එකම අරමුණ බලාපොරොත්තු වෙන්න ඕනේ මේ සංසාර සාගරයෙන් කොහොම හරි එතෙර වෙන්න මේ ආර්ය සත්‍ය ධර්මය තත්ත්ව පරිදි අවබෝධ කරගන්න එකයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණු වෙලාවේ මේ මොහොත වෙනකම්ම අවබෝධ කරගන්නට නොහැකි වුණු මේ සත්‍ය ධර්මය මේ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අපි හැමදෙනාම හැම වැඩ කටයුත්තකටම වඩා ආදරයෙන් ඕනෑකමින් උත්සාහවත් විය යුතුයි කියන එක තමයි සියල්ල දන්න මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හිංවත්නි අපට මතක් කළේ උන්වහන්සේ මේ කාරණාව නොයෙක් උපමා වලින් අපට දේශනා කළා ඒ උපමා අහනකොට ඇඟ කිලිපොලා යනවා මොනසානම් මහා කරුණාවකින් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමේ ඇති වටිනාකම බල කරලා තද කරලා බර කරලා අපට දේශනා කළාද කියන කාරණාව දැනෙනවා දිනක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අසවදාලා මහණෙනි යම් වෙලාවක තමන් ඇදගෙන ඉන්න සිවුර තමන් ඇදගෙන ඉන්න හැඳිවත එහෙම නැත්නම් තමන්ගේ හිසට ගින්නක් ඇවුලුනොත් ඒ වෙලාවේ මොකද කරන්නේ කියලා ඇහුවා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි හැඳිවත හරි හිස හරි ගිනි ගත්තොත් අනිත් හැම වැඩේම පැත්තකට දාලා ඒක නිවා ගැනීම සඳහා ඉතා ඕනෑකමින් ඉස්සහගත වෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ කියන කාරණාව උන්වහන්සේලා මතක් කළා බුදුරජාණන් වහන්සේ පින්වත්නි වෙලාවේ මහා පුදුම කතාවක් දේශනා කළා මේක මේ දේශනා කළේ තුන්කල් දක්නා වූ මහා කාරුණික සම්බුදු කෙනෙක් සියල්ල දන්න උතුමෙක් මේ ඉමක් වුණත් නොපෙනෙන විශ්ව ලෝක ධාතුවම අතඹුලක්සේ දැනවදාල උතුමෙක් ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ දේශනා කරපු වදන අපේ හදවතට මුදට ගන්න ඕනේ මේක තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා ආදිත්තම් භික්ඛවේ චේලං වා සීසං වා අජ්ජුපෙක්කිත්වා මහණෙනි ඒ ඇවිලගත්තු ඇදිවත හරි හිස හරි ගැන කල්පනා කරන්නේ නැතිව ඒ වෙලාවේ ඒ ඇවිලෙන ඇදිවතත් හිසත් ගැන වැඩි කල්පනා කරන්නේ නැතිව උපේක්ෂා වෙලා අනම්මි සමේතානං චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අபிසමයාය ඒ මොහොතේ අවබෝධ කොට නොකල චතුරාර්ය සත්‍ය ධර්මය තත්තු පරිදි අවබෝධ කර ගැනීම සඳහා අදිමත්වෝ චන්දෝච වායාමෝච උස්සාහෝච උස්සෝල්හිච අප්පටිවානේච සතිත සම්පජඤ්ඤංච කරණීයං මහණනීය වෙලාවේ ඒ අවබෝධ නොකල ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම සඳහා බලවත්වෝ චන්දයත් ව්‍යායාමයත් උස්සහයත් අධික උත්සාහයක් සිහියක් නුවණක් පැවැත්විය යුතුයි කියලා වදාලා. පින්වත්නි මේ කතාව මහ පුදුම කතාවක්. මේ පින්වතුන් නිකමට හිතලා බලන්න තමන්ගේ ජීවිතය තුළින් යම් වෙලාවක තමන්ගේ හැඳිවත ගිනි ගත්තොත් ඔළුව හරි ගින්නක් ඇවුලුනොත් මේ ඇඟේ ඇඳුම ගිනිගත්තු වෙලාවට අපි පිස්සුවෙන් වාගේ කෑ ගහගෙන බිම පෙරලීගෙන දුවන්නේ කොහේ හරි වතුරකට හරි පැනලා කොහොම හරි ඇවිලගත්තු ගින්න නිවා ගන්නටයි. පින්වත්නි තමන්ගේ දැන් මේ බණ ටික අහන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නිකමට හිතන්න තමන්ගේ ඇදගෙන ඉන්න ඇඳුමට ගිනි අවුලුනහම
ඒ ගින්න නිවාගන්ට අසිහියෙන් වාගේ වතුරක් හොයාගෙන දුවන වෙලාවේ පොඩි එකා කිරි ඉල්ලලා අඬන හඬ ඇහෙනවා. මෙහෙම පොඩි එක්කෙනා කිරි ඉල්ලලා හඬන හඬ ඇහෙනකොට දැන් හැදිවත ගිනි අරගෙන ඇවිලෙනවා ඇඟ පිච්චෙනවා වතුරක් හොයාගෙන දුවන්නේ මොනම අම්මා කෙනෙක්වත් ඒ වෙලාවේ හැදිවත ගැන කල්පනා නොකොට අර ගින්න ගැන කල්පනා නොකොට එහේ පිච්චි දෙන් කියලා අර දරුවගේ කුසගිනි නිවන්න කිරි ටික දෙන්න නම් කවම කවදාකවත් දරුවෙන් ගාවට එන්නේ නැහැ. ඒ වෙලාවේ දරුවා ගැන සිහිවත් කරන්නේ නැහැ. ඒ දරුවගේ හැදීම කනට ඇහුණත් ඒ ගැන හැරිලවත් බලන්නේ නැතිව තමන් ඇවිලගත්තු අර ඇදුමේ ගින්න නිවාගන්නමයි දුවන්නේ. ඒ වගේම නිකමට හිතන්න මෙහෙම ඇදිවත ගිනිගත්තු වෙලාවේ හිස ගිනිගත්තු වෙලාවේ මේ ගින්න නිවාගන්න උත්සාහවත් වෙන වෙලාවේ කෙනෙක් ඇවිල්ලා ඒ ගින්න නිවන්ට උදව් කරන්නේ නැතුව කියනවා මං ඔබට රජකම දෙන්නම් යම් දැන් සිංහාසනයේ වාඩි වෙලා ඔටුනු පැන දෙවීමේ ඒ මහා මංගල්‍ය සිද්ධ කරන්නට යම් කියලා අඬ ගැහුවොත් පින්වත්නි ඒ වෙලාවේ අර රජ සැප සම්පත් දෙනවා කිව්වත් ඒ සියල්ල මායිමකටවත් ගන්නෙ නැතිව ඒ පුද්ගලයාටත් කෑ ගහලා කියන්නේ මගේ ඇදිවතේ ගින්න නිවන්ට කියන කාරණාව නොවේද? ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇදිවත ගිනි අරගෙන ඉන්න වෙලාවේ ඇදිවත ගිනි නිවන්නට ගියොත් ඒ කාලයක් අපතයමක් වෙනවා. ඒ නිසා ඇදිවත ගිනි අරගෙන ඉන්න වෙලාවෙත් ඔළුව ගිනි අරගෙන ඉන්න වෙලාවෙත් ඒ වෙලාවේ මේ මනුලව මිනිසෙකුට වෙන කිසිදු ඕමනාවක් නැහැ. ඒ කියන්නේ යාන වාහන ගැන, ගෙවල් දොරවල් ගැන, වතු පිළි ඉඩ කඩන් ගැන, තමන්ගේ දුවා දරුවෝ ගැන, බිරිඳ ගැන, ස්වාමි පුරුෂයා ගැන මේ මොන්නේ අම්ම වස්තුවක් ගැනවත් මොනම සැප සම්පතක් ගැනවත් පින්වත්නි මේ වෙලාවේ හිතන්නේ නැහැනේ. ඇදිවත ගිනිගත්තු වෙලාවේ ඒ වෙලාවේ තියෙන එකම උත්සාහය තමයි කොහොම හරි ඇදිවතේ ගින්න නිවා ගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇදිවතේ ගින්න නිවා ගන්නටවත් මේ වෙලාවේ කටයුතු කරන්න නැතුව ඔය ගින්න ඇවිලෙන්ට ඇරලා ඒ වෙලාවෙත් ඒ කාලය තුලත් මේ මොහොත වෙනකන් අවබෝධ කරගන්න බැරි වුණු සතරක් වුණු ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට උත්සාහවත් විය යුතුයි කියලා මේ මහා කාරුණික බුදු කෙනෙක් තමයි පින්වත්නි මේ බුදු වදන දේශනා කළේ. මේක මෙහෙම බර කරලා උන්වහන්සේ දේශනා කළේ. දැන් මෙතන අපට කල්පනා කරන්න ලොකු දෙයක් තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හැදිවත හරි හිස හරි ගිනි ගත්තාම ඒක ගැන කල්පනා කරන්නේ නැතුව හිටියොත් වෙන්න පුළුවන් ලොකුම නපුර තමයි එකපාරක් මරණයට පත් වෙන එක. එකපාරක් ඇවුළුණු ගින්නකින් කවදාවත් හත් අට වාරයක් 10 12 වාරයක් මැරෙන්නේ නැහෙනේ. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් මේ ලෝකේ මේ සසර සත්වයාට ජාතියෙන් ජාතිය ඉපිද ඉපිද නැවත නැවත සිදුවන්නා වූ මරණයන් මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ එක වරකදී වන මරණය හරි වෙන්න හැරලා ඒ අවස්ථාවෙත් උත්සාහ කරලා සතරක් වූ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්තොත් මතු සසර වෙන අප්‍රමාණ නිමක් නැති මරණයන්ගෙන් ඔහු නිදහස් වෙනවා කියන කුණ වහන්සේ පෙන්වුවා. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මේ කාරණය දේශනා කළේ එහෙමනම් මේ හැදිවත ගිනිගත්තා කියන කතන්දරයට එනකොට බාහිරේ තියෙන කිසිදු දෙයක වටිනාකමක් ඒ මොහොතේ පුද්ගලයාට නැහැ. එහෙමනම් ඒ කිසිදු දෙයක් නිසාවත් මේ අතරක් වූ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න කාරණාවට වඩා ඒ කිසි දෙයක් වටින්නේ නැහැ කියන කුණ වහන්සේ පෙන්වුවා.
එවගේම හැදිවත ගිනිගත් වෙලාවෙත් මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕන නම් පින්වත්නි දැන් අපි මේ කාල බීලා ඇඳලා පැනඳලා මේ දවසින් දවස මේ මිනිසා ජීවිතයේ ගෙවනකොට අපි කොච්චරනම් උත්සාහවත් වෙන්න ඕනද මේ ආරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ මෙතන මෙන්න මේ වාගේ ලොකු ගැඹුරක් පෙන්වුවා බලන්න පින්වත්නි අපි අපේ ජීවිත දිහා බලපුවාම ගිහි පැවිදි අපි හැමෝගෙම ජීවිත දිහා බලපුවාම අපි බොහෝ වෙලාවට ගොඩාක් ප්‍රමාදයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ දේශනාව මේ බුදු වදන නිකං දේශනා කළා නෙවෙයි උන්වහන්සේ තමන් වහන්සේගේ බුදු නුවණින් සියල්ල දැක්කා මේ සත්වයෝ අවුරුදු 50කට 60කට මේ ලැබුණු දුර්ලභ අවස්ථාව නිකරුණේ ගෙවලා මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් නොකර මේ කාලය ගෙවුවාම අනේ සංසාරේ මේ හැම සත්වෙක්ම ප්‍රමාණ අතික්‍රාන්තව නැවත නැවත උපදී උපදී මෙරි මෙරි අප්‍රමාණ මරණයන් ගොඩකටපත් වෙනවා නේද ඒ මරණත් නිකං වෙනවා නෙවෙයි මහා රුදුරු විදිහට භයානක විදිහට තමයි මේ මරණ සිද්ධ වෙන්නේ සත්තුන්ගේ කටවල් වල ගිනි වලට පිච්චිලා අවි ආයුධ වලින් තැලිලා පොඩි වෙලා නාවිද ආකාරයෙන් අනන්ත අප්‍රමාණ මරණ සංඛ්‍යාවක් කෙලවරක් නැති මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙන හැටි බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට පෙනුණා ඒ බුදු නුවණට පෙනෙනකොට උන්වහන්සේට මොනසා කරුණාවක් ඇති වෙන්න ඇද්ද මේ හැදිවත ගිනිගත්තු වෙලාවෙත් මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න එක මරණයක් ගැන හිතන්න එපා ඔබලා හැමදෙනාම සංසාරෙ මෙච්චර තව ඉදිරියේදී මැරෙන්න තියෙනවා ඒ නිසා පුළුවන් තරම් උත්සාහයෙන් උනන්දුවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලා උන්වහන්සේ දේශනා කළේ පින්වත්නි මේ හිඳමයි. ඉතින් ඒ නිසා අපේ පින්වත් හැමදෙනාම පුළුවන් තරම් උත්සාහයෙන් මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න. ඉතින් ඒක එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. හදිස්සි වෙලා කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා හැමදෙනාම මේ උතුම් ධර්මීය දැන ඉගෙනගෙන ඒ ධර්මයේ සැකතැන් සිඳ හරගෙන මේ ධර්මීය කෙරෙහි හොඳට ඥානය දියුණු කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියක පිහිටගෙන ඊළඟට සිහිනුවන යොදලා සමත විපස්සනා භාවනාවන් වඩමින් මේ උතුම් ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ බව අපට මතක් කරන්න තවත් ලස්සන උපමාවක් වදාලා මම උපමා දෙකක් දේශනා කරන්නම් මේ පළවෙනි උපමාව ඇඟ කිලි පොලා යන තවත් උපමාවක් උන්වහන්සේ වදාලා පින්වත්නි මේ උපමා අහනකොට අපි අපේ ජීවිතවලට මෙව සම්බන්ධ කරගන්න ඕනේ අපි කමින් බොමින් රැකී ආරක්ෂා කරමින් අබුදරෝ පෝෂණය කරමින් භික්ෂුන් වහන්සේලා වෙන අපිත් මිනිස්සුන්ට බණ කියමින් දම්පින්කම් කරමින් මේ නානාවිද වැඩ කටයුතු සිදු කරමින් දවසින් දවස මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න තියෙන කාලයෙන් නිකරුණේ වැය කරමින් ගත කරන්නා වූ මේ කලියුගයේ ජීවිතේ මොනසානම් නිස්සාරද මොනසාරම් අපරාධයක්ද කියන එක බුදුරජාණන් වහන්සේගේ මේ උපමා වලින් අපට පැහැදිලි වෙනවා. උන්වහන්සේක වෙලාවක භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මහණෙනි කවුරු හරි ඔබලා ගාවට ඇවිල්ලා කියනවා මාත් එක්ක එන්න මාත් එක්ක ආපුවාම මං ඔබව එක්කගෙන ගිහිල්ලා උදේට මං ඔබට යවුල් පාරවල් 100ක් අයිනවා මේ යවුල කියලා කියන්නේ පස් බුරුල් කරන්න ගන්න අර ත්‍රිශූලය වාගේ උල් ගොඩක් තියෙන එකක්. ඉතින් අන්නේ උල් ගොඩක් තියෙන යවුලකින් මං උදේට ඔබට යවුල් පාරවල් 100ක් අයිනවා. ඊළඟට දවාලටත් මං ඔයාට යවුල් පාරවල් 100ක් අයිනවා.
හැන්දෑවටත් මං ඒ වගේම ඔබට යවුල් පාරවල් 100ක් අයිනවා දැන් මෙහෙම දවසකට යවුල් පාරවල් 300යි එතකොට බලන්න ශරීරයේ කොච්චර දැන් හිල් වෙනවද මොන සහනම් වේදනාවක් හට ගන්නවාද හැබැයි මෙහෙම හැමදාම යවුල් පාරවල් 300ක් යන්නත් ඔබ කවදාවත් මරණයට පත් වෙන්නේ නැහැ අවුරුදු 100ක් ඔබ ජීවත් වෙනවා අවුරුදු 100 ගෙවිලා ඉවර වෙනකොට හැමදාම මෙහෙම යවුල් පාරවල් 300ක් අයිනවා මේ සා මහා දුකක් විඳගෙන අවුරුදු 100ක් ඔබ ජීවත් වෙනවා අවුරුදු 100 පිරෙනකොටම ඔබට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙනවා කියලා කවුරු හරි කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වැඩ ඇති පුරුෂයෙක් එසේ උවද මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගන්නට යෑම සුදුසුයි කියලා මේක උපමාවක් බුදුරජාණන් වහන්සේයි මේ උපමාව දේශනා කළේ උන්වහන්සේ වදාළ මහණෙනි මේ පටන් ගැනීමක් නැති සංසාරේ එක එක පුද්ගලයා ලැබුවා වූ යහුල් පාරවල් වල ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ මේ සංසාරේ ලැබපු කඩු පහරවල් වල සැත් පහරවල් වල උල් පහරවල් වල ඊතල පහරවල් වල පොරෝ පහරවල් වල ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ ඉතින් අවුරුදු 100ක් හැමදාම යහුල් පහරවල් 300 ගානේ හරි කාලා අපට අවුරුදු 100ක් යනකොට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙනවා නම් මේ අනාදිමත් සංසාරේ මේසා යවුන් පහරවල් කඩු පහරවල් කාපු අපිට මේ අනාගත සංසාරේ ඛණ්ඩ තියෙන විඳින්න තියෙන ලබන්න තියෙන ඒසා යහුල් පාරවල් කඩු පාරවල් වලින් නිදහස් වෙනවා නම් ඒක මොනසා වාසනාවක්ද ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම දුකින් හරි මෙහෙම යවුල් පහරවල් කහලා හරි මේ ධර්මයේ අවබෝධ වෙනවා නම් මහණනි ඊට යෑමද සුදුසුයි කියලා උන්වහන්සේ වදාළේ මෙන්න මේ හින්දා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරලා වදාළ මහණනි මං උඹලට මේසා දුකකින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නෙවෙයි මේ දේශනා කරන්නේ. මම මේ ඉමක් කොටක් නොපෙනෙන සංසාරේ සාරා සංකේය කම්සුවහසක් මගේ ඇස් ගලවලා දන් දීලා මස් උපුටලා දන් දීලා මගේ ප්‍රාණය වාගේ අමුදරු අත් බැඳලා දන් දීලා මගේ ජීවිත දන් දීලා මම මේ සා ප්‍රමාණ දුකක් විඳලා මේ ධර්මීය මහණනි මං අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගත්තු ධර්මීය මං ඔබලට දේශනා කළේ බොහෝම සොයෙන්ම සොම්නසින්ම සතුටෙන්ම සැනසිල්ලෙම බහන භාවනා කරලා සැනසිල්ලෙම සතුටෙන්ම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නටයි මහණනි මම ඔබලට උපදෙස් දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න පින්වත්නි මේ මක් කොටක් නොපෙනෙන සංසාරේ මේ සා දුක් විඳපු අපිට අනන්ත සංසාර භව ගමනේ නොයදපු දුකක් නැති අපිට මේ ජීවිත ගමනේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ අපට පෙන්නවා මෙහෙම බොහෝම සොම්නසින් සැපින්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පිළිවෙත උන්වහන්සේ අපට දේශනා කළා. උන්වහන්සේ අකුරක් අකුරක් ගානේ භාවනා හිතක් හිතක් ගානේ කමඨහනක් කමඨහනක් ගානේ මේ නිවන් ගමනේ හැම මම් පියවරක් ගානේම බොහෝම ලස්සනට පැහැදිලිව අපට දේශනා කළා. අනේ අපට බොහෝම සුවෙන් සොම්නසින්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සාන්ත නිවනින් සැනසෙන්න පුළුවන්. ඉතින් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කරන උත්සාහය ව්‍යායාමයේ තරම් වටිනා උත්සාහයක් ව්‍යායාමයක් මේ ලෝකේ තවත් නැහැ. අපි හැමදෙනාම තම තමන්ගේ ශරීර පෝෂණය කරන්න, අබුදරුව පෝෂණය කරන්න, පස් කම් සැප විඳින්න, පොහොසත් වෙන්න, ප්‍රසිද්ධ වෙන්න, ප්‍රශංසා ලබන්න, ඒ වගේම බලය ඇති කරගන්න,
කරන උත්සාහයක් ව්‍යායාමයක් කැපකිරීමක් තියෙනවා නම් ඊට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න කරන උත්සාහය සඵල දෙයක් නෙවෙයි නම් වැඩක් නැතියන් විසින්ම කළ යුතු දෙයක් නම් නිෂ්ඵල දෙයක් නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මේ තරම් බල කරලා මේ තරම් බර කරලා පින්වත්නි අපට දේශනා කරන්නේ නැහැ ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ ඒ කාන්තේම අන් හැම දෙයකටම වඩා මේ උතුම් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමම ශ්‍රේෂ්ඨ නිසා උතුම් නිසාමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඔබලා හැම දෙනාම ඔබලාගේ අම්මට තාත්තට දරුවන්ට ගොඩක් ආදරේ නම් ඔබේ දරුවෝ සැනසෙල්ලට පත් වෙනවා බලන්න කැමති නම් ඔබේ දරුවන්ට යහපතක් කරන්න ඔබ කැමති නම් ඔබේ ස්වාමි දියණියට ස්වාමි පුරුෂයාට යාළුවන්ට ඔබ යහපතක් කරන්න කැමති නම් එයාලට ඇත්තටම ආදරේ නම් එයාලට කරන්න ඕනේ එකම දේ තමයි ඒ හැම දෙනාම මේ වෙනකන් අවබෝධ නොකරපු මේ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්න ඒ අයව උත්සාහවත් කරවන එක ඒකේ ඒ අයව සමාදම් කරවන එක යොදවන එක කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා යේහි කේචි භික්කවේ අනුකම්පේයාත මහණෙනි උඹලා කාට හරි අනුකම්පා කරනවා නම් කාට හරි උඹලා ආදරය කරනවා නම් සෙනෙහස දක්වනවා නම් යේච සෝතබ්බම් මඤ්ඤියුං කවුරු හරි උඹලගේ වචනේ අහනවා නම් ඔබලා කියන දේ කවුරු හරි විශ්වාස කරනවා නම් ඔබලා යටතේ කවුරු හරි ඉන්නවා නම් මිත්තාවා අමච්චාවා ඥාතීවා සාලෝහිතාවා මිත්‍රේ කරි ඇමතියේ කරි ඥාතියේ කරි සහලෙ නෑයේ කරි ඉන්නවා නම් තේවෝ භික්කවේ චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අபிසමයාය සවාදපේතබ්බා මහණෙනී හැමදෙනාම සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයේ තත්ත්ව පරිදි අවබෝධ කිරීම සඳහා සමාදන් කළ යුතුයි නිවාසී තබ්බා පිහිට විය යුතුයි පතිට්ඨ වේතබ්බා පිහිට විය යුතුයි කියලා උන්වහන්සේ අපට පින්වත්නි දේශනා කළා එහෙමනම් පින්වත්නි මේ බුදු වදනේ අපට තේරුම් ගන්න වටිනා දෙයක් තියෙනවා අපි අපේ දරුවන්ගේ ජීවිත මේ අවුරුදු 50කට මාස 3400කට යහපත් කරවන්නට මොනතරම් කැපකිරීමක් කරනවද අපි හරි හම්බ කරන හැම දෙෙම වියදම් කරලා ඒ දරුවන්ගේ පිටිපස්සේ ඉඳලා යායේ මේ ජීවිතය යහපත් කරන්න දියුණු කරන්න අපි කොච්චර කැපකිරීමක් කරනවද පින්වත්නි ඒ කැපකිරීම අවුරුදු 50කට 60කට විතරනේ සීමා වෙන්නේ අනේ ඊට පස්සේ දරු පැටව සතර අපායේ ඉපදිලා අවුරුද්දක් දෙකක් නෙවෙයි කල්ප කෝටි ගාණක් ගින්දරවල පැහෙනවා නම් තිරිසන් ලෝකවල සත්තු වෙලා ඉපදිලා බල්ලෝ බලල්ලෝ වෙලා ඉපදිලා නොවිඳිනා දුක් ආත්ම කෝටි අසංකේය ගාණක් මේ මාස 400න් පස්සේ දරු පැටව විඳිනවා නම් කණ්ඩ නැතුව බඩගින්නේ සාපිපාසාදී දුක්ගින්නේ අප්‍රමාණ වූ දුක් පීඩා ඇති ජීවිත කල්ප කෝටි අසංකේය ගාණක් තව මාස 400කින් පෝයවල් 400කින් පස්සේ දරු පැටව ටික විඳිනවා නම් ඔබේ දරු පැටව ටික ඒ වගේ දුකකට තව පෝයවල් 400කින් විතර පස්සේපත් වෙනවා නම් පින්වත්නි ඇත්තටම ඔබ ඔබේ දරුවන්ට ආදරේ නම් මේ මාස 3400 සැපවත් කරනවා වගේම ඒසා අනාදිමත් සංසාර භව ගමනම සැපවත් කරන්න සුවපත් කරන්න නේද උත්සාහවත් වෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් ඒකයි දේශනා කළේ ඔබලා කාට හරි සෙනෙහසක් ආදරයක් අනුකම්පාවක් තියනවා නම් මේ මාස 3400 ගැන නෙවෙයි මේ අනාදිමත් වූ සංසාර භව ගමනම ගැන හිතලා
ඒ සංසාර භව ගමනම සුවපත් කරන්න ඒ සසල භව ගමනින් නිදහස් කරන්න ඒ අය සමාදම් කරවන්න ඒ අයට උපදෙස් දෙන්න ඒ අයට කියලා දෙන්න ඒ අයගේ පිහිටවන්න කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පින්වත්නි එහෙමනම් අපි හැමදෙනාම අපේ බිරිඳට අපේ ස්වාමි පුරුෂයන්ට මව්පියන්ට ඇත්තටම ආදරේ නම් ඔන්න කල යුතු දෙයක් අපට හම්බුණා මේ මාස 3400 ඒ අයට යුතුයකම් ඉෂ්ට කරලා මේ මාස 3400 යාලගේ සුවපත් කරනවා වගේම මේ ඉමක් පොඩක් නොපෙනෙන සංසාරේ ඒ අය වෙන්න තියෙන පත් වෙන්න තියෙන දුකිනුත් ඒ අයව නිදහස් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය ඒක තමයි නියම සෙනෙහස ඒක තමයි නියම අනුකම්පාව කියන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි අපට මෙහෙම පෙන්වුවේ පින්වත්නි ඒ නිසා අපි හැමදෙනාම අපි මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා වගේම අපි ආදරය කරන අපේ ආදරණීයන්ටත් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න සිත් පහල කරවන්න උත්සාහවත් කරන්න ඒ අයත් මේ ධර්මයේ පිහිටවන්න එයාලටත් මේ සංසාර සාගරයෙන් එතරවන මාර්ගයට මාවත විවර කරලා දෙන්න ඊට වැඩි ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකමක් ඒ අයට දක්වන්න පුළුවන් ආදරයක් සෙනෙහසක් මෛත්‍රියක් කරුණාවක් අනුකම්පාවක් මේ ලෝකෙ පින්වත්නි තවත් නැහැ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ ඇති වටිනාකම නොදැන පස්කම් සැප විඳින්මින් ප්‍රමාද වෙලා ඉන්න මේ ලෝකයේ සත්වයෝ ඉතා බොහෝයි ඒ අයට මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම ඇති වටිනාකම එක වචන දෙකකින් කියලා දෙන්න පුළුවන් නම් ඒක කල්ප කෝටි අසංකේය ගාණක් සැප විපාක ගෙන දෙන මහා කුසලයක් කියලා පින්වත්නි ඔබටත් පුළුවන් ඔබේ ඥාතීන්ට හිතවතුන්ට ඔබේ වචනේ අහන අයට මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම කියලා දෙන්න මේ ධර්මයේ යොදවන්න ඒක ඔබට මේ ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරගන්න මේ ජීවිතේ මග හැරුණොත් ඉක්මම් භවයකදීම මේ ධර්මය අවබෝධ කරගන්න ඒ කාන්තෙන් උපකාර වෙන හිතාගන්න බැරි මහා අනල්ප පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කිසි කෙනෙකුගේ උපකාරයක් නැතිව දුකින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ කල්ප කෝටි අසංකේය ගණන් පාරමී පුරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් විතරයි උන්වහන්සේලා හැර මේ ලෝකේ වෙන කිසිඳු පඬිතෙකුට ප්‍රඥාවන්තයෙකුට තමන් වහන්සේලාටම තනියෙන් තමන්ටම තනියෙන් මේ ආර්ය සත්‍ය ධර්මයේ හොයාගන්න පුළුවන්කමක් නැහැ මේ ධර්මයේ දැනගන්න පුළුවන්කමක් නැහැ එනිසා බුදුවරු ලෝකේ පහළ නොවන බුද්ධ ශූන්‍ය කාලවල මේ ධර්මයේ දැනගන්න තියා චතුරාර්ය සත්‍ය ධර්මිය කියන වචනේවත් පින්වත්නි අහන්න ලැබෙන්නේ නැහැ මේ කාලේ මේ උතුම් ධර්මය අහන්න ලැබෙන කාලයක් බුද්ධෝත්පාද කාලයක් බුද්ධ ශාසනයේ නිර්මලව විරාජමානව පවතින කාලයක් මේ ධර්මයේ ඉගෙන ගන්නට අසන්ත ඥාන ශක්තිය තියෙන මිනිසත් භවයක්ද ලැබුණු කාලයක් ඉතින් මෙවැනි කාලයක මිනිසත් බවත් ලබාගෙන බුදු සසුනත් මුණ ගැහිලා ධර්මයන් අහන්ට ලැබුණු මේ කාලේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ නුවණ මෙහෙවන්න උත්සාහවත් කරන්නේ නැතිව මේ අගනා කාලය සැප කල්ප ලබන මිනිසුන් විසින් විතරක් නෙවෙයි තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සැප සඳහාම ඉක්ම යන්නට හැරීම පින්වත්නි මහත් අලාභයක් මහත් නොලැබීමක් මහත් කාලකන්නිකමක් ඉතින් ඒ නිසා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තත්ත්ව පරිද්දෙන් අවබෝධ කරගන්න එක කෙසේ වෙතත් අඩුම තරමේ ලැබපු මිනිසන් ජීවිතේ
මේ ධර්මීය දැනගෙනගෙන ප්‍රඥාව හරි දියුණු කරලා තිබ්බොත් මං අර පළවෙනි දේශනාවේ මතක් කළා වාගේ දාරුචෝරිය මහරහතන් වහන්සේලා වැනි උග්ගටි තඤ්ඤු භාවයට පත් වෙලා ඉක්මනින්ම මේ ආරි සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන් හේතු සම්පත් හරි මේ බුදුසසුනේ ඔබට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මම මේ පින්වත් හැම දෙනාටම මෙසිතෙන් මතක් කරනවා අපි පින්වතුන් අපි හැම දෙනාම අපේ මේ ජීවිත ගමනේ අපි යොදාගෙන තියෙන වගකීම් යුතුයකම් බැඳීම් මෙවගෙන් හිතෙන් හරි නිදහස් වෙලා මේ උතුම් ආර්ය සත්‍ය ධර්මයන්ට අපේ නුවණ මෙහෙවලා මේ ධර්මයන් හොඳට පිරිසිදුව දැනගෙනගෙන මේ ධර්මයන් අනුව අපේ ජීවිත ගමන හැඩගස්වගෙන ඒ කියන්නේ ජීවිතේ වෙනස් කරගන්න නෙවෙයි මේ ධර්මය ජීවිතේට දාලා ජීවිතේ තුලින් මේ ධර්මය දැකලා මේ ධර්මයේ தত্ত্ব පරිදි අවබෝධ කරගෙන කොහොම හරි සංසාර දුක් ගිනි නිවන්නට අපි හැමදෙනා උත්සාහවත් වෙමු. අපි අපිට පුළු පුළුවන් හැටියට අපි අපේ ඥාන මට්ටමේ හැටියට අපි අපි සංසාර භව ගමනේ පුරපු පාරමී කුසල් දහම් වල හැටියට තම තමා සංසාරේ දියුණු කරපු ඉන්ද්‍රිය ධර්මයන්ගේ හැටියට තම තමන්ට සංසාරේ තියෙන පුරුදු වල හැටියට මේ ධර්මය යම් යම් පමණකින් හරි අවබෝධ කරගන්නට දැනගෙන ගන්නට ඔබ හැම දෙනාම උත්සාහවත් වෙමු. පින්වත්නි එහෙමනම් අද කාල වේලාව ඉක්මව ගියා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආර්ය සත්‍ය ධර්ම දේශනාව අති දීර්ඝයි. ඉතින් මේ දේශනාව අපි ටික ටික හදිස්සි වෙන්නේ නැතිව පිළිවෙලින් තේරෙන විදිහට සරල විදිහට අපේ මනසට මේක දාගන්න ඕනේ. ඉතින් පිළිවෙලින් මේ ධර්මය ඉගෙනගෙන යන්ට යන්ට අපේ ප්‍රඥාවත් ටික ටික දියුණු වෙනවා. සංසාරේ අපි කරපු මහා පින්කම් වල විපාක වාර මතු වෙනවා. සසර පුරුදු මතු වෙලා ඇවිල්ලා මේ ධර්මය අහනකොට හා මේකනේ මේ කියලා පෙර නොවු විරු ඥානයන් පහළ වෙනවා. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඉක්මන් නොවි හදිස්සි නොවි බොහෝම සිහි කල්පනාවෙන් හොඳට සිත යොදලා ටික ටික ජීවිතයට එකතු කරගමු. මොකද අපට මේක ඉක්මනින් ඉගෙනගෙන මේ ධර්මය අවබෝධ කරගන්න යන්න පුළුවන් තැනක නෙවෙයි මේ බුදුබණ ටික අහන අපේ මේ ගිහි පින්වතුන් ඉන්නේ. ගිහි ජීවිතය කියන්නේ ගොඩාක් වැඩ කටයුතු තියෙන තැනක්. ධර්මෙහි සඳහන් වෙනවා ගරාවාසා රජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා කියලා. ගිහි ජීවිතය කියන්නේ කෙලෙස් පතයක්, ඒ කියන්නේ වගකීම් වලින් බාධක වලින් යුතුයකම් වලින් පිරුණු නිතර නිතර රාග දේශ මොහාදී කෙලෙස් ගිනි පහළ වෙන කෙලෙස් උපදවන මාර්ගයක් මේ ගිහි ජීවිතය කියන්නේ. අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද නම් එහෙම නෙවෙයි. පැවිද්ද නිදහස් නිවහල්ව ජීවිතයක් කෙලෙස් නූපදනා වූ තැනක්. ඉතින් ඒ නිසා පැවිද්ද ඉතාම පහසුයි මේ ධර්මය අවබෝධ කරගන්න. නමුත් ගිහි ජීවිතයේ ගත කරන ඔබටත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ගිහි බවවත් පැවිදි බවවත් මේකට බාධාවක් කරගන්න එපා. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් තමන්ගේ වගකීම් යුතුයකම් සියල්ල ඉෂ්ට සිද්ධ කරන ගමන් යම්කිසි කාලයක් අරගෙන මේ ධර්මය දැනගෙනගෙන මේ ධර්මය අනුව නුවණ ඇති කරගන්න උත්සාහවත් වුණොත් කලකදී මේ ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපේ පින්වත් හැමදෙනා මේ සඳහා උත්සාහවත් වෙන්න මම මෙසිතින් ආරාධනා කරමින් අද දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. පින්වත්නි, අපේ මේ ලංකාරාම භාවනා මධ්‍යස්ථානය හා සම්බන්ධ මේ උතුම් දහම් දේශනාව ශ්‍රවණය කරන අපේ දායකකාරකාදී පින්වත් හැමදෙනා අපේ සභාපති මහත්මිය ඇතුළු ඒ සත්පුරුෂ මණ්ඩලයේ ලොකු කුඩා හැමදෙනාටමත්, එවැගේම අපේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සම්බන්ධ ඒ සියලුම දායකකාරකාදී පින්වත් හැමදෙනාටමත්,
එවගේම අන්තර්ජාලය හරහා අද නැති වුණාට කවදා හරි මේ දහම් අනුශාසනාව ශ්‍රවණය කරනවා නම් ඒ හැම දිනාටමත් මේ බුදුබණ ටික මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරලා අපි විසින් ජනිත කරගත්තු යම් මහානුභාව සම්පන්න කුසල් ධර්මයක් තියෙනවා නම් මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ මහා චෛත්‍ය හදලා පූජා කරනවට වඩා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සක්වල ගල පිරෙන තරමට වඩ ඉඳවලා සිව්පසයෙන් දම්පින්කම් කරනවට වඩා යමෙකුට සතර පද ගාථාවකින් මේ ආර්ය සත්‍ය ධර්මයක් දේශනා කළා නම් මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කළා නම් ඒ පිනම මහත්ඵලයි මහානිසංසයි කියලා උන්වහන්සේ වදාලා ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට මේ උතුම් ධර්මීය දේශනා කරපු කුසලය මේ පින්වත් හැම දෙනාටම අපි මෙසිතෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඔබත් මේ බුදුබණ ටික අහලා සිදු කරගත් උතුම් කුසල් ධර්මයේ ආනුභාවයත් එකට එකතු වෙලා හැම දෙනාටම නිදුක් නිරෝගීව සතවර්ෂාධික කාලයක් ආයු විඳගෙන සුවසේම නිවන් මඟ යා ගන්නට මේ ධර්මීය තත්ත්ව පරිදි අවබෝධ කර ගන්නට ශක්තිය ලැබේවා බලය ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැමලසකින්ම උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි මේ වෙලාවේ අපේ මාතෘ භූමියේ ලංකාවේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරිලා යන ඒ වසංගතකාරී තත්වය ඉක්මනින්ම පහ වෙලා අපේ ලංකිකේ හැම දෙනාමත් ඒ වගේම අපේ ධර්මද්වීපයත් චිරාත් කාලයක් ආරක්ෂා වේවා. මේ උතුම් ධර්මය අහන්න දෙවියෝ ප්‍රියයි, මේ ආර්ය සත්‍ය ධර්ම අහන්න දෙවියෝ ප්‍රියයි. ඉතින් මේ බුදුබණ ටික ඇහුවා වූ මේ පින් අනුමෝදන් වන දිව්‍ය රාජ මණ්ඩලයේ ආනුභාවයෙන් අපේ පින්වත් හැම දෙනාමත් මාතෘ භූමියත් ඉහින් ආරක්ෂා වේවා කියලා අපි මේ වෙලාවේ මෙසිත පවත්වමු. ඒ වගේම මේ දේශයේ වාසය කරන අපේ පින්වත් හැම දෙනාටමත් මේ දේශයටත් මේ දේශයේ සියලු දෙනාටත් කිසිදු දුකක් කරදරයක් රෝග ව්‍යසනයක් සිද්ධ නොවි නැවතත් අපි හැම දෙනාටම මේ දේශයේ රැකී ආරක්ෂා කටයුතු සුපුරුදු පරිදි සිද්ධ කර ගන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වේවා, සියලු රෝගිය දුරු වේවා කියලා අපි හැම දෙනාම මෛත්‍රී කරමු. අපේ පින්වත් හැම දෙනාටමත් පවුල්වල දූ දරු හැම දෙනාටමත් මේ උතුම් කුසල් අපා නිවන් සැනසෙල්ලටම පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවගේම අපට මේ උතුම් ධර්මය අහන්න ලැබුණේ මේ සැනසෙල්ල ලැබුණේ අපේ මිරහවත්තේ පඤ්ඤාසිරි නායක මාහිමිපාණන් වහන්සේගේ උතුම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසාමයි ස්වාමින් වහන්සේලා ලැබුණේ මේ භාවනා මධ්‍යස්ථානය මෙව පවත්වගෙන යන්න ලැබුණේ. ඉතින් උන්වහන්සේටත් මේ උතුම් පින් අපි මෙසිතින් අනුමෝදන් කරනවා. ස්වාමින් වහන්සේටත් ඉක්මන්ටම සසුන් ගුණ පිළිවෙත් පුරාගෙන මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ස්වාමීන් වහන්සේ පැතූ බෝධියකින් සාන්ත නිවනින්ම නිවේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු කල්‍යාණ මිත්‍ර ගුණෝපේත ස්වාමින් වහන්සේලා හැම දෙනාටමත් සසුන් කෙත බබළුවා නිවන් පුර වඩින්නම ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු. අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත් අප නමින් මිය පරලව ගියා අපේ ඥාතීන්ටත් ලෝවැසි ජනතාවටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. සියලු රෝගිය දුරු වේවා, මුළු මහත් ලෝකයටම සැනසෙල්ලක් වේවා කියලා අපි මෛත්‍රී කරමින් දෙවියන්ට අපි මේ රැස්කලා වූ පින මෙසිතින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. අපේ පින්වත් හැම දිනාටම සුවසේම පාරමී පුරාගෙන එකම බුදු පෙරහැරක එකම සත්පුරුෂ පෙරහැරක එකම කල්‍යාණ මිත්‍ර පෙරහැරක එකම නිවන් පෙරහැරක පෙළ හැදිලා
අමාම නිවන් සැනසෙල්ල දක්වාම අත නොහැර සුඛ ප්‍රතිපදාවෙන්ම යාගන්ට ලැබේවා ලැබේවා කියන මේ සිතෙන් මහසඟරුවන වෙනුවෙන් ආශිර්වාද අභිශේෂණ පවත්වනවා වන්දනා කරගන්න අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමේනාතේ සමිඤ්ඤතෝ සුපති.